පොල්ලිත් සිංහල උළුත් දමා තනා තිබූ කැබින් එක ඇත්තටම සුන්දරය. එයට තොටුපළ අද්දර නිවහන ලෙස නමක්ද තබා තිබුණි. අපිත් මේ වගේ ගෙයක් හදාගත්ත නම් හරි. එතකොට ඒකට දාන්න පුළුවන් ගගා අද්දර නිවහන කියලා. ඇගේ හිතේ ඇති නිස්කලංක බව තමාගේ හිතෙත් ඇත්නම් ඇයි මොකුත් කියන්නේ නැත්තේ? රළු සිමෙන්තියෙන් නිමවා තිබූ දිගාසුනක වාඩි වෙද්දී ඇය ඇසුවාය. එතන ඉඳගත් කල බෝල්ගොඩ වැවේ ඈත අන්තරයම පෙනේ. කියන්න ගොඩාක් දේවල් තියෙනවනි බබා. ඔහු තාත්තා කෙනෙකුසේ ඇගේ හිස පිරිමැද්දේය. ඇය තෙත්තූ දෙනිතින් බලා උන්නාය. සේවකයෙක් පැමිණ සුන්දර පෝසිලේන් ටී සෙට් එකක කෝපි ගෙනවිත් තැබුවේය. සර්තව් මොනාහරි ඕන නම් මේ බටන් එක ඔබන්න. හොඳයි. කෝපි සීනි කිරි තබා තිබුණේ වෙන වෙනමය. සුන්දර පෝසිලේන් ටී සෙට් එකක එවා තිබූ කෝපි ට්‍රේ එක ළඟ ඇය දන ඔබා ගත්තාය. මං හදන්නද නිකං කෝපි දාස කිරි කෝපිද? මං නිකං කෝපි. බබා කිරි කෝපි බොන්න. මාත් ආස අරම තමයි. ඇය හැදුවේ කෝපි දෙකක් නොව එකකි. ගානට සීනි දමා ඇය කෝපි එක හදා දෑතින්ම ඔහුට පෑවාය. හොඳ රහට හදලා බබාට ඕකෙන් චුට්ටක් දෙන්න. ඔහු එහෙමම කෝපි එක ඇගේ මුවට ලං කළාය. ඇය බැලුවේ කෝපි එක දෙස නොව ඔහුගේ දැස දෙසය. ඔහොම බලන්නේ ඇයි? හිතේ කරදරයකින් දෙන්නේ. කරදරයකින් නෙමෙයි, හිත හරි බරයි. ඇයි මට කියන්නේ නැත්තේ? මාත් සසංක ඇගේ බඳ වටා සුරත යවා ඇය ගල් බංකුවේ තමා ළඟින්ම ඉඳවා ගත්තේය. මට කොච්චර ආදරේද? ඔහු ඇසුවේ බොළඳ ලෙසිනි. ඇය එහෙමම ඔහුගේ දෙපා වලට බර දී ඒ පපුවට හිස තැබුවාය. කියන්න බැරි තරම් දෙයියෝ, මටවත් හිතාගන්න බෑ මමෝ යාට මෙහෙම මෙච්චර ආදරේ කරන්නේ කොහොමද කියලා. මං මොනවා කිව්වත් ආදරේ වෙනස් වෙන්නේ නෑ නේද? නෑ, මැරෙන්නෙත් ඔයාගේ ආදරේ හිතේ තියාගෙන. මට ලොකු කතාවක් තියෙනවා කියන්න. මම මෙහෙම ඉන්නද? ඔයා ඔහොමම ඉන්න. මේක කිව්වට පස්සෙත් මට තුරුල් වෙලා ඉන්න කෙනෙක් නෑනේ මහත්තයෝ. මටත් තුරුල් කරගන්න වෙන කෙනෙක් නෑනේ. ඔහු ඇගේ හිස්මුදුන සිප දිග සුසුමක් පපුවට ගත්තේය. මේක කොහෙන් පටන් ගන්නද? ඇගේ දෙපා වලට ඔහුගේ මුහුණේ රස්නය තදින්ම දැනේ. මං රන්තරුවෙකට ආපු උදේ මතකද? එදා කොහොම අමතක කරන්නද? එදා ඉස්සෙල්ලාම දැක්ක දවසේ මට මොනාද වුණා? මොනාද වුණේ? දන්නේ අසංකයේ හරියටම ආත්ම ගානක් ළඟ හිටපු කෙනෙක් මේ ආත්මයේදී එකපාරට හම්බ වුණා වගේ. මාව කලින් දැකලා තිබ්බා වගේ හිතුණද? දැකලා තිබ්බා විතරක් නෙමේ, එකට ජීවත් වෙලා තිබ්බා වගේ දැනුණා. ඇගේ උකුලේ වුණ ඔහු ඒ පිරිසුදු ඇස්වල වූ පවිත්‍ර බව හොඳින් බලා උන්නේය. මටත් එහෙමම හිතුණා කියලා කිව්වොත් ඔයා පිළිගන්නවා නේද? මං දන්නවා ඒකනේ මං ළඟට මෙහෙම ආවේ. ඒත් බබා, ඔහුගේ උගුරාගින් වචන පිටවිය කියන්න එදාවේ අසංක නෙමේ. ඔහු මේ කියන්නේ කුමක්දැයි ඇයට එකවර සිතා ගන්නට බැරි විය. මට තේරෙන්නේ නෑ රත්තරන්. එදාවේ අසංකම තමා. මේ දැන් මගේ උකුලේ ඔළුව තියන් ඉන්නෙත් ඒ අසංකම තමා නේද? මොකද්දෝ වෙවුලීමක් ඇගේ වචනවල විය. ඒත් මං අසංක නෙමේ. අනේ දෙයියනේ, මොනාද මේ කියන්නේ? මේ ඉන්නේ මගේ අසංකනේ, මගේ වස්තුවනේ. මේ ඉන්නේ ඔයාගේම වස්තුව තමා බබා. ඒත් ඔයාගේ වස්තුව අසංක නෙමේ. එහෙනම් මං සසංක මුදුන් කොටුව.
ඔයාගේ ලොකු සර්ගේ පුතා. කෙල්ලගේ පපුව එහෙමම හිරවිය. මහා සාගර ජලකඳක් පැමිණ එකවර තමාව ගිල්ලවා දැම්මාක් මෙන් පපුව එකවර හිර වී ගියේය. එහෙත් ඒ මොහොතේ ඔහු වඩාත් ශක්තිමත් ලෙස ඇගේ දෑතම අල්ලගෙන උන්නේය. අනේ මේ මොකද දෙයියෝ? වන්දනා කතා කරන්නට ගියද ඇගේ මුවින් වචන පිට වූයේ නැත. මං දිහා බලන්න මැනික ඔහු අතකින් නේමුණ තමා දෙසට හරවා ගන්නට වෙර ගත්තේය. එහෙත් දිය සීරාවක් ලෙසින් ඒ ඇස් වලින් එක දිගට කඳුළු ගලා එන්නට විය. මං බොරුවක් කළා නෙමේ බබා. මං එදා ඔයාව දකිද්දි හරියට අසරණ වුණා. ආත්ම ගානක් මං ළඟ හිටපු ගෑණිව දකිද්දි මිනිහෙක්ට එහෙම වෙනවා. මං කොහොමද මේ? ඇයි බබා බය වෙන්නේ? සසංක වුණත් අසංක වුණත් මං ඔයාගේ වස්තුව කිව්වා නේද? ඔහු අල්ලාගෙන උන් ඇගේ දෑත් තද සීතලකදී මෙන් මෙවුලන්නට විය. ඔහු ඇගේ දෑත් අත්හැර මොහොතකට ඇගේ ළඟ හිටගත්තේය. ඊටත් පසු දෑතින්ම ඇගේ උරතලයට දෑත් තබා ඇයව නැගිට්ටුවා ගත්තේය. මං දිහා බලන්නැත්තේයි. අනේ මම මට මගේ අසංකව දෙන්න සර්. මගේ අහිංසක මහත්යව දෙන්න සර්. ඔහුගේ දැස් බොඳ වී යන්නට විය. ඔහුම කතා කරද්දී ඔයාගේ මහත්යට කොච්චර දුක හිතනවද කියලා බබා දන්නවද? මටත් මගේ අහිංසක කෙල්ලම ඕනේ. මං කොච්චර ආදරේද මගේ මහත්යට. මං බොරුවක් කළා කියලාද බබා කියන්නේ? ආ, පිටරටවල අවුරුදු ගණන් ඉඳලත් කාටවත් දීපු නැති පපුවෙන් ආදරේ කරපු මට බොරුවක් කළා කියලාද මැනික කියන්නේ? ආත්ම ගානක් තිස්සේ ලැබිච්ච ආදරේට මං වංචාවක් කළා කියලාද කියන්නේ? ඔහුගේ ඇස්වලින් කඳුලක් ගිලිහෙනු ඇය බලා උන්නේ පපුව සිදුරු වී යද්දීය. අනේ අසංකයියේ, මේ මොනවද අපිට වෙන්නේ? සසංක ඇගේ නිරුවත් ගෙල අද්දරට දෑත තැබුවේය. මං මගේ නූනට හැමදාම අසංකම එන්න කියනවා නම් අර සසංකව මරලා දාන්න. මට ඕන දෙයක් කියන්න. ඒත් එක පොල් කෙන්දක්වත් ගහන්න බැරි විදිහට බදාගත්ත අපි අතර දුරස්කමක්. ඇය හිස ඔසවා සසංක මුදුන් කොටුවේ යැයි සිතා ඔහු දෙස බැලුවේ නැත. ඔහු සසංක නොවේ, අසංකය. තමා ප්‍රථමව ආදරය කළ අසංකය. මං බොරුවක් කළේ නෑ. පළවෙනි දවසේ ගෙදර ආපු දවසේ මං ඔයාගේ අප්පච්චිට මේ හැම දෙයක්ම කිව්වා බබා. මේ දේවල්? ඒත් මට ඔයාට කියාගන්න බය හිතුණා. මටත් මගේ ආදරය ගැන බයක් තියෙනවානේ. ඇයට ඇඬුනි. වැළඳගත නොහැකිව ඇය දෑතින්ම මුහුණ වසාගෙන ඇඬුවාය. සසංක වඩාත් ශක්තිමත් ලෙස ඇගේ බඳවටා සුරත යවා ඇයව තමාට තුරුල් කරගත්තේය. මට තුරුල් කරගන්න වෙන කෙනෙක් නෑ කියලා ආයෙත් කියන්න බබා. නැත්තම් මේ හැම දෙයක්ම දාලා ආයෙත් ඇගේ පපුව හිර වී ගියේය. ඔහු අසංක වුවද සසංක වුවද හැමදාම තමා සිතුවේ ඔහු උතුම් මිනිසෙකු කියා පමණි. නමින් කවර ඵලයක්ද? වන්දනාට එක මිනිත්තුවක් තුළ සියල්ල අවබෝධ විය. රන්තරු එක ගැන අසංක සමග මහා කැක්කුමකින් කතා කළ අයුරු ඇයට සිහිවිය. රන්තරු ආයතනයේ එදා සිට වෙනස් වෙන්නට පටන්ගත් සැටි ඇයට මතකය. අනේ මට මගේ මහත්යාව නැති වෙයි. බාර කීයක් වුණාද? රූපෙට රූපෙ දෙන්නම් කියලත් බාර වුණා. ඇයි මට මෙහෙම? සසංක ඇගේ ගෙලපා මුලින් දෑත තැබුවේය. කෙල්ලගේ වත උණගත්තාක් මෙන් රස්නෙට තිබුණි. මන් දිහා බලන්න. සසංක කතා කළේ වෙනස්ම කටහඬිනි.
දැන් කොහොම බලන්නද මේ ඉන්නේ අසංක නොවේ සසංකයි අනේ මට බලන්න බෑ මම වන්දනා දැසසූයේ බියෙන් මෙනි ඔහු තෙත්තු දෙනෙතින් බලා උන්නේය ඒ මුහුණමය ඒ ආදර බර දැසමය ඒ සෙනෙහ බර බැල්මමය නැත මේ සසංක නොවේ අසංකය හිත සම්මනල කන්දමෙන් ආදරය කළ අසංකය අසංකයියේ මං අසංක වුණත් සසංක වුණත් මේ ඇස්වල වංචාවක් පේනවාද අනේ එහෙම කියන්න එපා ඒත් ඇයි මට මෙහෙම බොරුවක් කළේද වන්දනා කතා කළේ නැත මට ආදරය කරපු හැටි මට මතකයි උදේට ඉන්දියාප්පු මුල් හදාගෙන ආවා කන්න තියෙන බත් මුල මට දුන්නා එහෙම ආදරය කළේ සසංකට නෙමෙයි ඔයා ආදරය කරේ දුප්පත් චේල්ස් වැඩ කරපු අසංකට කුරුණෑගලින් ආපු කොල්ලට නේද නෑ එහෙනම් මගේ ඇස් දෙකෙන් මං දැක්ක දෙවියට මං ආදරය කළේ වන්දනා ඇඩු කඳුලින් කීවාය ඔහුගේ දෑතින් ඇගේ කන්පෙති වැසී ගියේය මේ බලන්න ඇය දැසසෙව්වාය ඒ දෙවියා නිමේද මේ ඉන්නේ ඇය තොල්පට තද කරගෙන ඔව් කියන්නට මෙන් හිස වැනුවාය රන්තරු එකේ අනාගත අයිතිකාරයාට ඕන කෙනෙක් ආදරය කරයි ඒ දුප්පත් අසංකට ආදරය කළේ එක්කෙනයි ළඟ තියාගෙන හිටියේ එක කෙල්ලයි කකුල් දෙක අල්ලලා වැන්දේ එක කෙල්ලයි ඔයා විතරක් නෙමේ මැනික අසංකට මාත් ආදරේ ඔහු වන්දනාගේ දැස්වල තිබූ කඳුළු දෑතින්ම පිස දැම්මේය කියන්න ඕන නම් මේ ඔක්කොම දාලා ඇවිත් ඔයා එක්ක අර පොඩි ගෙදර ජීවත් වෙන්න කොහොමත් අපි ආත්ම ගානක් එහෙම ඉන්නේ නැති නේද පළවෙනි දවසේ හිතුණා කිව්වේ මට ඕන මගේ වන්දනා ගොත ගැසුවාය සසංකට බය වෙන්න එපා මැනික අසංකටත් වඩා එයා අහිංසක මිනිහෙක් වන්දනාගේ ඇතුළු හදවත ගින්දරකින් මෙන් ඇවිලි ගියේය ඇත්තටම ඔහු මේ තරම් සුන්දර මිනිසෙක් වූයේ කෙසේද ඇයි රන්තරු එකේ හිටපු දුප්පත්ම මට ආ ඉතිරි අයට කියාගන්නට නොලැබිනි සසංක ආදරය කරන්න කෙනෙක් හොය හොය හිටපු කෙනෙක් නෙමේ එයා විශ්වාස කළේ එයාගේ තාත්තගෙයි මැරිච්ච අම්මගෙයි නංගිගෙයි ආදරේ විතරයි එයාලා හැරෙන්න කෙනෙක්ට ආදරය කරන්න පුළුවන් වෙයි කියලා එයා හිතුවේ නෑ ඒත් සිදූ දේ කෙසේනම් අදහන්නද රන්තරු ආයතනයට බැඳුනුදා සිට මොකද්දෝ බැඳීමක් එයට තිබිනි අද ඒ බැඳීම ඊටත් වඩා දුරට ගොස් ඇත